රත්නපුර දිස්ත්‍රික්කයේ තුර පරිවාස කාර්යාල හතරක් පවතින අතර එම පරිවාස කාර්යාල අතුරින් බලංගොඩ පරිවාස කාර්යාලයේ හැර අනෙකුත් පරිවාස කාර්යාල තුල සඳහා ළමා නිවාස වෙන්වෙන්ව ඇත. පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් විසින් නිරන්තරයෙන් සිදු කරන අතරම ස්ථානභාර පරිවාස නිලධාරී ජේෂ්ඨ පරිවාස නිලධාරී විසින් මාසිකවද සහකාර කොමසාරිස් සහ පරිවාස කොමසාරිස් විසින් අවස්ථානෝචිතවද ළමා නිවාස අධීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. පහුගිය මාසයේ තුල ආපු වාර්තා අනුව මේ රටේ කාන්තාවන් දරුවෝ අවුරුදු 15ට අඩු දරුවෝ 168ක් දූෂණය වෙලා තියෙනවා. එයින් දරුවෝ 22ක් ගැබ්ගත් දරුවෝ බවට වාර්තා වෙලා තියෙනවා. ඔබතුමිය කිව්ව ලයිස්තුවේ ඒක ළමා නිවාසයේ අතුනගේ පාලිකාවගේ පුරුෂයා විසින් මේ ළමයි 20ක් විතර දූෂණය කළා වුණා පහුගිය කාලේ. ඇත්ත වශයෙන්ම ඔබ කිව්වා වගේ 169 දිනක් මේ වෙනකොට අපි අඳුනාගෙන තියෙනවා අතවරයට පත් වෙලා තියෙනවා කියලා. 22ක් නෙවෙයි දැන් ඒ සංඛ්‍යාව ඉහළට ගිහිල්ලා දරුවන් ලැබෙන්න ඉන්න සංඛ්‍යාව 26 දක්වා වැඩි වෙමින් පවතිනවා. ඊට අමතරව දරුවන් පිළිබඳ විශාල කතිකාවකට ගිහින් තියෙනවා. අද ලංකාවේ දරුවන් 13 දිනක් මැලේසියාවට අරගෙන ගිහිල්ලා එහෙන් ලෝකය පුරා විකිණීම් කටයුතු කරනවා කියලා. ඒ පිළිබඳ වහාම අපි පරීක්ෂණ පවත්වන අපි ආගමන විදුහල පාර්මෙන්තුවට ඒ වගේම ළමා ආරක්ෂක අධිකාරියට අද සඳුදා මේ දන්වා සිටියා. කාන්තා කටයුතු පිළිබඳව කැබිනට් අමාත්‍යවරයෙක්ද කොහෙද ඉන්නේ? වරියක් උට දෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තුනේ. ඒක කනගාටුට කාරණ. මුළු ලංකාවෙම ඉන්න පාසල් දරුවන්ට මම යෝජනා කරන්නේ හැමදාම අවුරුදු 12 18 අතර සිටින සියලුම කාන්තා දරුවන්ට සනීප ආරක්ෂක තුවා ලබා දිය යුතු බවයි. CSR ප්‍රොජෙක්ට් එකෙන්ද මම සාකච්ඡා කරලා තින්නේ ග්‍රාමීය ප්‍රදේශවලට මම ප්‍රමුඛතාවයක් ලබා දීලා සපත්තු දෙන්න වවුචර් එක බෙදන්න පටන් ගන්නවා. හතරවෙනිදා ඉඳලා 747,000 දුෂ්කර අති දුෂ්කර හුදෙකලා මේ පාසල් තමයි තෝරන් තින්නේ. ලැබෙන අවුරුද්ද ආරම්භ වෙනකොට CSR ප්‍රොජෙක්ට් එකකින් පටන් ගන්නවා. රජයේ අරමුදලුත් මම බලනවා ඒ අතුරුත් ලබා ගත්තොත් ඔක්කොටම දෙන්න පුළුවන්කම ලැබේ. මේ සනීප ආරක්ෂක තුවා සම්බන්ධයෙන් තියෙන්නේ එකතකින් එන්වයරන්මන්ටල් ප්‍රශ්නකුත් තියෙනවා. ඒ නිසාම ඔය මෙන්සිටියුල් කප් කියලා අලුත එකක් ඉන්ට්‍රඩියුස් කරන්න ජනාධිපති ප්‍රධානී ඉන්න සාගර රත්නායක මහත්මත් එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කාන්තා අමතුමියත් එක්කත් සාකච්ඡා කළ එක ඉදිරිපත් කරන්නත් මම හිතන ඉදිරි දවස් කීපෙදී අධ්‍යාපන අමාත්‍යාංශ සිට එක සූදානම්ක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.